බෝන් කියලා පිළිගන්න හැමෝම යමු ඇවිදින්න අපේ YouTube channel එකට අද අපි ආවේ ඇඩිසන් බංගලාවට අපුතලේ තියෙන්නේ එහෙනම් අපි බලමු ගිහිල්ලා ඇතුළට ඇඩිසන් මට ඇත්තටම තේරෙන්නේ නැහැ මේ ලස්සන ඔයාලට කියාගන්න ඒ හින්දා මගෙත් එක්ක මේ ලස්සන බලන්න මේ අපූර්ව නිර්මාණය ඇඩිසන් බංගලාව තෝමස් විලියම්ස් මහත්තයාගේ නිර්මාණය මේක ඇත්තටම අපූර්ව නිර්මාණයක් නිකම්ම නිකම් බංගලාවක් නන් නෙවෙයි ඇත්තටම අපූර්ව නිර්මාණයක් පේනවනේ යාළුවෝ ඉන්නවා ඔන්න එයා මගේ යාළුවා දැ මෙහෙ ලොකු ලොකු බල්ලෝ වර්ගත් ඉන්න හැබැයි මම නම් නම් දන්නේ නැහැ ඇඩිසන් බංගලාවට ඉරේලිය වැටිලා රත්තරම් පාටට එයා දිලිසිනවා සාමාන්‍ය සංචාරකෙට යන්න බැරි තැන් වලට මං අද ගියා. අපිට මතක් වෙන්නේ මේක දැක්කම නුවරඑළිය. නුවරඑළිය තැපල් කන්තෝරුව. දැන් එංගලන්තේ පැත්ත. අන්න ඒ පැත්ත තමයි මතක් වෙන්නේ. මොකද හැබැයි එංගලන්තේ බිල්ඩින්යක් වගේ බංගලාවක් වගේ මේක පෙනුනට මේක ඇත්තටම ශ්‍රී ලාංකික තාක්ෂණය යොදාගෙන දැනුම යොදාගෙන කරපු නිර්මාණයක් ඒකයි මේක ලොකුම වැදගත්කම ඇඩිසන් බංගලාව නොදැකපු ඇසකින් ඔයාලා නොදැකපු දේවල් නොඇසපු කතාවන් එක්ක අද යමු ඇවිදින් අපි ගෙනල්ලා තියෙන ඇත්තටම මම ගොඩක් වාසනාවන්ත වුණා මගේ දෛවයට ස්තුතියන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට ඇඩිසන් බංගලෝ එක දේශයේ ස්ත්‍රී වැඩ කරනකොට මෙන්න මේ පාර තමයි තිබිලා තියෙන්නේ මේක ඇහිලා කරත්ත පාරක් නමුත් දැනටත් ගැසට් කරලා තියෙනවා එතකොට මේ කරත්ත පාර එන ගමන් තමයි මෙතන මේ විශේෂිතම මේ කාලගුණික ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ දැක්කේ එතන මෙතන වෙන කාලගුණික වෙනස යාට තේරුම් ගියේ මෙන්න මේ ස්ථානයේ ඊට පස්සේ තමයි විශේෂ ගැසට් නිවේදනයක් අරගෙන මේ મંદિરයේ මෙතන හදන්න පටන් අරගෙන મંદિરය හදලා ඇඩිෂම් කියලා ඉපදිච්ච ගමේ නම තිබෙන මොකද කතා මිනිස්සු කියනවා මෙතන මේ 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 ස්ථානය මේ පන්දමල කියන රචිතය එයාගේ ගමට සමානයි කියලා. නමුත් ඒ ගමට සමාන වෙන්නේ නැවනම් ඉංගලන්තට සමාන වෙන්න විදියක් නැහැ නේ. ඉංගලන්ත ඍතු හතරක් තියෙනවා. නමුත් මේ ස්ථානේ ලංකාවේ තියෙන්නේ එක්කෝ අවුව තියෙනවා එහෙම නැත්නම් වැස්ස තියෙනවා. නමුත් මේ පන්දමලේ කියන රචිතය තියෙන විශේෂත්වය මෙතන මේ වෙන කාලගුණික වෙනස වෙන්නේ මේ ස්ථානයේ වෙන පීඩනයක් එක්ක මේ ඌව මිටියාවත් වෙන පීඩනයක් එක්ක ඒකයි මේ મંદિરය හදන්න සර් තෝමස් ලිස්ටර් විලියර්ස් මේ රක්ෂිතේ මෙන්න මේ ස්ථානයේ තෝරගත්තා යම් මතේ නම දැන් ඔබතුමාට මේ කැලේමෙන් එනකොට මේ ස්ථානයේ මේ મંદિરේ දැක්කම හිත ඇදිලා නෑ මොකද්ද මේක අන්න එහෙම හැඟීමක් තමයි මේ મંદિરය හදපු සර් තෝමස් ලිස්ටර් විලියර්ස්ට මේ ඉන්නම දැකලා ඇති උනේ. ඒ වගේම සර් තෝමස් ලිස්ටර් විලියර්ස් කියන්නේ 1905 වගේ ලංකාවෙන් ගිහිල්ලා බ්‍රසීලයේ වැඩ කරපු කෙනෙක්. ඒතර බ්‍රසීලෙදිත් එයා මේ වගේ ස්ථානයක් දැකලා තියෙනවා. මේ වගේ ඉඩමක් දැකලා තියෙනවා. මොකද ලංකාවේ කාලගුණයට ගොඩක් විශේෂ සමානත්වයක් තියෙන බ්‍රසීලයේ. ඉතින් ඒ වගේ තැනක් හම්බෙන කලින් තමයි සර් තෝමස් ලිස්ටර් විලියර්ස් තමන්ගේ ස්ථාවර භාවය කියන්නේ තමන්ගේ කියන්නේ ජීවිතයේ සල්ලි පැත්තෙන් ඒ වගේ මේ බලය ඒ හැම දෙයක්ම එයාට ලැබෙන කලින් එයා ඉඳලා තියෙනවා මේ වගේ දෙයක් කරන්න. නැත්නම් වෙන කෙනෙකුට නම් සාමාන්‍යයෙන් මේ වගේ ස්ථානයක් මේ වගේ મંદિરයක් හදන්න ලේසි වෙන්නේ නැහැ. නමුත් ඉතින් සර් තෝමස් ලිස්ටර් විලියර්ස්ට මේ තැන හම්බ වුණා. එයා මේ තැන ගැසට් නිවේදනයෙන් ගත්ත විශේෂ වරප්‍රසාදයක් ඇතිව ඒ වගේම මේ වගේ મંદિરයක් නිර්මාණය කරලා අදා පිටිතුරු කරලා ගිහිල්ලා තියෙනවා. ජෝර්ජ් ස්ටුවර්ට්ස් වල සභාපති වෙලා පිටකොටුවෙන් තරඟ කරලා
මියුනිසිපල්ටි එකට ගිහිල්ලා සෙනෙට් සභාවට ගිහියාට පස්සේ තමයි සර් තෝමස් වෙස්ටවිලියස් මේ ස්ථානයට යොමු වුණේ මේ සිහින මන්දිරය හදන්න. නවින් හිතා ගන්න බෑ මේ ආසියාතික රටක මේ වගේ දවැන්ත පිට රට ආකෘතියක් මේ අපිට එංගලන්තේ මතක් වෙන මේක දැක්ක තැනක තියෙනවා. ඒක එක තමයි සර් තෝමස් මෙතනදී ඕන කෙනෙකුට පේන විදිහට මේ ඇඩිෂන් කියන නම දාලා එයා ඉපදිච්ච එංගලන්තේ කෙන්ට් ප්‍රාන්තයේ ගමේ නම තිබ්බේ. නමුත් සර් තෝමස්ට තිබෙන ගරුත්වයක් වශයෙන් තමයි අද පාලනය කරන ශාන්ත බෙනිදිකාන් නිකායේ පියතුමන්ලා මේ ශාන්ත බෙනිදිකාන් මුනිතුමා එතුමාගේ නිකායේ මේ නම වෙනස් කරන්න නැතුව සෙන් බෙනඩික්ට්ස් මොනස්ට්‍රි ඇඩිෂන් හපතලේ කියලා ආම පාවිච්චි කරන්නේ. වදුලක් ඒ කියන්නේ මේක මේ රක්ෂිතේ මේ ඉඩමේ මැද තියෙන වනාන්තරයක්. මෙතන විශේෂ වෙන්නේ මේ උඩ තියෙන කන්දෙන් රක්ෂිතෙන් එන ජල ප්‍රවාහය යන්නේ මෙන්න මේ ස්ථානයේ. ඉතින් ඒකයි සර් තෝමස් වෙස්ටවිලියස් මේ මන්දිරය තියෙන සම්පූර්ණ ජල ප්‍රවාහය ඒ පැත්තට යොමු කරලා තියෙන්නේ. මොකද ස්වභාවික ජල කළමනාකරණයක් වෙන විදියට තමයි මේ බිල්ඩින් එක මෙතන හදලා තියෙන්නේ ස්වභාවික ක්‍රමයේ වෙනස් නොවන විදිහට. ඒකයි මේ ඉතින් විශේෂත්වය. දැන් ඇත්තටම මෙන්න මේ උක්ෂේන මේ වටේම තියෙන ওই දබේ තැන්න මේ පැත්තෙන් එකක් හොඳට ක්‍රියලා තිබ්බනම් අමුණු කුල්ල අර පැත්තෙන් පිටුරු තලාගල මේ හොටන් කන්න ඔය යටට පේන්නේ ඌව ද්‍රෝණිය. ඒතර මේ ඌව ද්‍රෝණියට ඌව ද්‍රෝණිය මත ඌව බේසින් කියන්නේ ඒ කොයි පැත්තෙන්වත් එළියට යන්නේ නැති විදිහට තමයි මෙතන මේ පීඩනය ඇති වෙන්නේ. මේ බලාකුළු හුලං පීඩනයක් ඇති වෙන්නේ මෙතන. මොකද කපුතලේ පැත්තෙන් එන ඒවා මෙහෙන් එන ඒවා අර පැත්තෙන් එන හුලං අනේ අන්තේ මෙතනට වඩා අඩි 514 ප්‍රමාණයක් යටයි. ඉතින් ඒක තමයි අර ප්‍රසාරණය වෙන්නේ. ඒකයි අර පීඩනයක් ඇති වෙන්නේ. ඉතින් ඒ පීඩනය තමයි බලපාන්නේ මෙන්න මේ සංගමලයේ කියන රක්ෂිතේ මේ සිදුවීම ඇති වෙන්නේ. ඉතින් ඒක හොඳටම උණ වෙනවා කියන්නේ අන්න අර දැන් ඔය කණු අතර තියෙන්නේ කනුවා ගැප් පේනවනේ. එතනින් අර කෙලින්ම පේන්නේ එතන තමයි ඌව ওই ඌව ද්‍රෝණිය හොඳටම පේන්නේ. ඒ වගේම සර් තෝමස්ගේ garden එක. මේ මේ හැම දෙයක්ම එදා සර් තෝමස් පාවිච්චි කරනකොට තිබිලා තියෙන්නේ අර මිටියාවතක් කියන අර ජල කළමනාකරණය හොඳටම වෙලා අර ලස්සන මිටියාවතක්. ඉතින් මේ මිටියාවතේ සර් තෝමස්ගේ garden එක තමයි ඔතන තිබිලා තියෙන්නේ. ඉතින් සර් තෝමස් ඔතනට ඇවිල්ලා තමයි ඔය මේ පොත් කියවන්නේ ඔය ඌව බේසින් එක දිහා බලන් ඉන්නේ මට ඉර නගින එක බලන් ඉන්නේ ඔතන. ඒ ඉර නගිනකොට ඉර නගින්නේ නගිනහිරේ. ඉර නගේගෙන එනකොට එක පැත්තක් පිදුරු තලාගල පැත්තට එනවා, එක පැත්තක් තංගමලේ පැත්තට එනවා. ඒ තංගමලේ පැත්තට එන මේ රැස් මේ පැත්ත සම්පූර්ණ රත්තරම් පාට කරනවා. ඒකයි තංගමලේ කියලා නම දාලා තියෙන්නේ. ඒ වගේම මේ මේ ස්ථානය මම ඔබතුමාට පේන ඇති මේ මිටි වැටි හදලා මේ වැටි අතරින් මේ වැටි අතරින් වතුර මෙන්න මේ ස්ථානයට එන විදිහට තමයි මේ ජල කළමනාකරණය කරලා තියෙන්නේ. ඒතර මේ කිසිම වෙනසක් කරලා නැහැ. මොකද මේ වැටි අස්සෙනුත් මේ ගල් අස්සෙනුත් වතුර එනවා. ඒතර වතුර යන්නේ කොතනද? මේ ස්වභාවිකව සබහා ධර්මෙන් දීපු ස්ථානයට තමයි යොමු වෙලා තියෙන්නේ. ඒක වෙනසක් කරලා නැහැ. හානියක් කරන්න නැතුව නේද? හානියක් කරන්න නැතුව තමයි හදලා. කෙනෙකුට හැඟෙන දේ තමයි මේ මන්දිරය යුරෝපයේ මන්දිරයක් යුරෝපා ක්‍රමයට කරලා තියෙන යුරෝපිකයක් කරලා ඇත්තේ. එහෙම නැත්නම් මේ මන්දිරය යුරෝපීය ඉංජිනේරුවෝ ලංකාවට එල්ල කරලා තියෙන්නේ කියලා. නමුත් මෙතන තියෙන විශේෂත්වය මේ හැම දෙයක්ම අපි කතා කරපු හැම දෙයක් ගැනම දැනුමක් තියෙන්නේ කාටද? ලාංකිකයෙක්ට. ඉතින් ඒ ලාංකිකයෙක් දේශීය තාක්ෂණය හා දැනුම පාවිච්චි කරලා ජල කළමනාකරණය ගැන හිතලා මෙවන් දැවැන්ත මන්දිරයක් කරපු හින්දා තමයි මේ මන්දිරය අද මේ ස්ථානයේ තියෙන්නේ. ඒකට හේතුව මේ මන්දිරය හදපු සර් තෝමස් වෙස්ටවිලියස් මේ විදේශීය ආකිටෙක් කෙනෙක් පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ මන්දිරය හදන්න එයා උපයෝගී කරගත්තේ දේශීය කොන්ත්‍රාත්කරුවෙක්. ඒ දේශීය තාක්ෂණය. ඒ දේශීය තාක්ෂණය පාවිච්චි කරලා මේ වගේ පිටරට වික්ටෝරියන් නෙමෙයි නැත්නම් ජකෝබියන් විදිහට මේ මන්දිරය හැදුවේ ඒ දේශීය තාක්ෂණය පාවිච්චි කරලා. ඒකට හොඳම උදාහරණය තමයි හොඳට බලන්න මේ වහලේ. මේ වහලේ සාමාන්‍යයෙන් වික්ටෝරියන් වහලයක් නම් මේ වහලේ අංශක 60ක් වෙන්න ඕනේ. නමුත් මේ ලී සෙවිලි කරලා තියෙන මේ වහලේ
නැම්මක් තියෙනවා. හොඳට බලන්න අරතන. හොඳට බලන්න මෙතන. ඔව්. ඒ නැම්ම තියෙන්නේ මේ මෙතන වෙන මෙතනට මේ බලපාන හුලං වර්ගවල පීඩනය දරා ගන්න. මොකද බැරි වෙලාවත් මේ වහලේ අංශක 60 වහලයක් වුණා නම් මෙතනට වෙන මේ පීඩනයත් එක්ක මේ වහලේ එක්ක කැඩෙනවා එහෙම නැත්නම් ගැලවෙනවා. ගැලවෙනවා. ඒ වගේම මෙතනට වෙන මේ ජල ස්වභාවික ජල කලමනාකරණය කානු මාර්ගයෙන් වෙනත් පැත්තකට මේ ස්වභාවික ජල කලමනාකරණය මේ විදිහට තියන්න නැතුව මේ වගේ එක වෙන පැත්තකට කානු හැරෙව්වා නම් අද මේ මන්දිරේ මෙතන ගොඩක් දුරට රැඳෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ ඇඩිෂම් කියන මන්දිරයේ දින විශේෂත්වය. විශේෂත්වය නේද? ඉතින් ඇත්තටම මේ මන්දිරේ වටින්නේ ලාංකිකයන්ට ගොඩක් විදේශිකයෝ මෙතනට ඇවිල්ලා ඒගොල්ලෝ හිතන අයියෝ අපි අපේ රටේ මේ වගේ දෙයක් තියෙනවා. තියෙනවා. ඒකින්ද ඒක එච්චර මේවා කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මෙතන වෙච්ච දේශපාලන සිදුවීමක් ලංකාව විතරක් නෙමෙයි. ඔව්. ලෝකයේ දේශපාලන කාන්තා ව්‍යුහයත් වෙනස් කරා කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ වගේම මේ ස්ථානය හදන්න ප්‍රයෝගික කරගත්තේ මේ දේශීය තාක්ෂණය කියලා මම හිතන්නේ ඔබතුමාට වැටෙන්න තියෙන. ඇයි මේ මන්දිරය හදපු සර් තෝමස් ලෙස්ටර් විලියස් මේ තාක්ෂණය තෝරගත්තේ? තෝරගත්තා. එතන අපිට ආඩම්බරයක් නේද අපේ කට්ටිය. ඉතින් මේ ගැන දීර්ඝව නිගමනයක් එනවා නම් මේ හදපු කෙනා ගැනත් මේ තාක්ෂණය ගැනත් එනවා නම් ඒකට ඇත්තටම අපි කෘතඥ වෙන්න ඕනේ සර් තෝමස් ලෙස්ටර් විලියස්ට. මොකද එයා මේ කරපු දෙයින් එයා කෙරේ ලංකාවේ යම්කිසි කෙනෙක් කොටසකට නාමයක් ගෙනලා දෙන එක මේ ඇඩිෂන් මන්දිරේ. ඔව්. මේකයි මෙතන දින විශේෂත්වය. විශේෂත්වය. ඒ ඉඳම සර් තෝමස් ගත්තේ මයිකල් 1920 ගණන් වල. ආහ්. අරගෙන සෑහෙන කාලයක් මේ ස්ථානය ගැන අධ්‍යයනය කළා. ආහ්. ඒකට හොඳම උදාහරණය තමයි මුදින්ගේ බැම්ම. ආහ්. එතන මේ බැම්ම අක්ක බැම්ම. ඒ බැම්ම හදලා මේ ජලය බහින ක්‍රමය ගැන සෑහෙන අධ්‍යයනයක් කරලා තියෙනවා. ආහ්. ඒ කරලා එයාට ඕනෙකම තිබ්බේ ඇත්තටම සර් තෝමස් ක්‍රෝනෙකම තිබ්බේ මේ සිහින මන්දිරයේ එයාගේ තාත්තා පූජකෙක් වෙලා හිටපු ඇඩිෂම් කියන ගමේ පල්ලිය හා සමානව හදන්න. ආහ්. නමුත් ඒ මන්දිරේ මෙතන හදන්න බෑ. ඒකේ තියෙන ආරුක්කු මේ ස්ථානෙට ගැලපෙන්නේ නැහැ. ආහ්. ඊට පස්සේ තමයි සර් තෝමස් මේ මන්දිරය ගැන يعني එයා හිතන්න උනේ ඒ වෙලාවෙත් තමයි එයා දේශීය තාක්ෂණයේ පැත්තට යමු උනේ. ඉතින් මේ මන්දිරය අපි හිතනවා නම් ඇත්තටම අවුරුදු 4න් කරා කියලා මට නම් ඒක කියන්න බෑ. මොකද කියුබික් අඩි කීයක් තියෙනවද? ඒතර මේ අඩි 20ක් කළු ගල්. මේ දැවැන්ත ආකෘතියට කොච්චර ටොන් ගාණක් බර ගල්. ඒ වගේ මේ අමුද්‍රව්‍ය ගොඩක් දේවල් මේ වහලේ සෙවිලි කියලා තියෙන තේක් කලිවලි. ඉතින් මේ වහලට මේ ලීගෙන්ඩ් ඒ වගේ මේකේ තියෙන උපාංග මේ හැම දෙයක්ම පිටරටින් ගෙනල්ලා තියෙනවා. ඒ ගේන්න කොච්චර කාලයක් ගත වෙන්නේ? ඒතර මේ හැම දෙයක්ම ට්‍රාන්ස්පෝට් කරලා තියෙන එක يعني ගෙනා කරලා තියෙන්නේ කොච්චියක්. ඒතර මෙතනට ගෙනල්ලා තියෙන්නේ කට්ටිය කියන අලියේ රස්වේයෝ මේවා කරලා ඒක නම් ඉතින් කරත්තම නේද ගේන්නේ. නමුත් ඒවා ගේන්න කොච්චර කාලයක් ගත වෙන්නේ? ඒක මේ වගේ ආකෘතියක් කිසිම හානියක් වෙන්නේ නැතුව පවත්වාගෙන යන්න මේ ඉඩම ගැන කොච්චර තක්සේරුවක් කරන්නද? කොච්චර විද්‍ය මේ ඔච්චර අධ්‍යයනයක් කරන්න බලන්න මේ ආරුක්කු. ඇත්තටම මේ ආරුක්කුයි මේ ආරුක්කු අතර වෙනසක් තියෙනවා නේද? ඔව්. මේ ආරුක්කු සමාන්තරයි. සමාන්තරයි. ඇයි මේ ආරුක්කුට අඟලක් වැඩි කරලා තියෙන්නේ? ඒ වැඩි කරලා තියෙන්නේ කවදා හරි දවසකදී මොකක් හරි හේතුවක් පිට මේ ජල ප්‍රවාහය අනුව වෙනසක් කළා මේ මන්දිරයට හානියක් වුණොත් මේ මන්දිරේ පාත් වුණොත් මේ මෙතනින් දැනෙන්නේ මොකද මේ අපිට පෙන්නට මේ අස්සේ මුදුන් ඒ කියන්නේ අස්සේ තියෙන ගැලටම තමයි මේ ෆවුන්ඩේෂන් එක තියෙන්නේ. මුලින්ම ප්‍රියල් හිතලා තමයි මේක සෑහෙන නේද බලන්න දැන් මෙතනින් එහාට මේ ස්වභාවික ජල කලමනාකරණය තිබිලා තියෙනවා. ඔව් මෙතනින් එහාට ආනුවක් අරන් යනවා. ඒ කාණු අරන් යන්නේ නැහැ මේ පැත්තට ලපෙන්නේ නැහැ මේක ඒ විදිහටම තියෙනවා. ඔව් මෙතනින් එහාට ස්වභාවික ජලපාරක් යනවා මේ දිගේ. ආහ්. ඒ ජලපාරට තමයි මේ කාණුව මේ නගියක් එක ගැඹුරු කාණුව ආහ්. හරි මත එනවා ජලපාරය. ආහ්. ඒක ස්වභාවික ජලපාරක්. ඒක නිකන් හිතන්න. මේ දෙපැත්තෙම තියෙන කැලේ. අර සම්පූර්ණ මිටියාවත මේ පිටියාවත මේ පැත්තට තමයි ඉන්නේ. ඔව්. ඒ මොනතරම් සුන්දර තැනක්ද මේක.
වගේම යුව මිටියාවතේ දර්ශනය මේ යුව මිටියාවතේ වෙන මේ ස්වභාවික විපර්යාස මොනතරම් සතවම සගය කරලා තියෙනවා ඒකයි මේ මන්දිරයේ දින විශේෂය සර් තෝමස් ගෙන් පස්සේ මේ සිදු මේකේ තියෙන අර මේ ස්ථානයේ තියෙන ගැඹීරත්වය නැත්නම් ඉතිහාසමය වැදගත්කමේ පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා අඩු වෙලා තියෙනවා ඒකට හේතුව සර් තෝමස් ගෙන් මේ මන්දිරයේ මිලදී ගත්තේ ලංකාවේ ප්‍රබල පවුලක් ආහ් ඒගොල්ලන්ගේ තිබිච්ච ව්‍යාපාර දේශපාලන මේක අරනකොට ඒගොල්ලන්ට මේ මේක ඉච්ච ගාණක් නෑ ඒ වගේම අද මේ ස්ථානය ආගමික ස්ථානයක් ආගමික ස්ථානයක් ඉතින් මෙතන තියෙන ආගමික පරිසරයක් ඒ හින්දා තමයි ඔබතුමාත් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ සිදු වීම මෙතන පාදස්ලක ගේ මේක ඇතුළේ ආගමික මේකක් ඉතින් එතනින් ඉතිහාසාත්මක දෙයක් මේ ගැන ඉච්චර මේකක් වෙන්නේ නෑ වෙන්නේ නෑ ඉතින් ඒකයි මෙතන දින වෙනස නමුත් ඉතින් හරියටම අපි අධ්‍යයනය කරලා මේ පරීක්ෂණයක් කළා මේ ස්ථානයේ තියෙන මේ මේ භාවයේ වැඩි වුණා නම් එනමෙල තාපසාරාමයකට වඩා එහාට යන්න එක නම් පිට තාපසාරාමයක් ඉන්න මේ හැම දෙයක්ම අද රැකිලා තියෙනවා ඕම වාත් දෙන්න මේ අරුක්කු යර අරුක්කු යර එන වෙනස ඇනික්ක දැන් ඇත්තටම දැන් මේ ලින්ක් මේ ලින්කල් වල තියෙන්නේ මගේ ඇතුලින් පෙන්නන්න පරාල පරාල උඩ තවත් මේ වගේ අඩි 10ක් ගල් තියෙනවා කියන එක සාමාන්‍යයෙන් පුළුවන් ද මේ අපිට මේ බලන්න මේ කාණු කරලා තියෙන විදිහ කිසිම තැනක මේ ස්වභාවික මේක වෙනසක් නැහැ දැන් මෙතන වහින දවසට වතුර පිරන පිටිනියක් වගේ හා මේ යනම හැම කෙනාටම අපි කියනවා මේ වතුර ටික බලන්න ඔයගොල්ලෝ මෙතන එනකොට මේ වතුර පාරගෙන දැක්කද ඒ වතුර පාර එහා පැත්තේ හැරුණොත් මොකද වෙන්නේ? ඔව්. අන්න ඒක ගැන හිතලා තමයි සර් තෝමස් මේ ස්ථානේ හදලා තින්නේ කියලා. ඉතින් අපිට මේ වගේ දෙයක් ඒ වගේ මෙතන වෙන කාලගුණ සිදුවීම් වෙනකොට අපිට හරි අමාරුයි ඒක අපි ගිල්ල කියනවා. යා. මෙන්න මේ දෙහි තමයි හින්දා මෙතන අරන් තින්නේ කියලා. මේ මන්දිරයේ මේ කැලේ සර් තෝමස්ගේ විදුරු මහත්තයාට හදලා තින්නේ බිල් මොරිසන්ට. ඒ බිල් මොරිසන් සෑහෙන සර් තෝමස් කොළඹවලා තියෙනවා මේ මන්දිරය මෙතන හදන්න කියලා. මොකද සර් තෝමස්ට හිතලා තියෙන්නේ මන්දිරය අර මම කිව්වේ අර view point එක යාගේ අර ලස්සනට ඌව මිටියව පේන තැන තමයි හදන්න plan කරලා තින්නේ. නමුත් ඒක බිල් මොරිසන්ගේ මැදිහත් වීමෙන් තමයි මේ ස්ථානේ මේ අපි අද මේ ඉන්න ස්ථානේ මේ මන්දිරය හදන්න සර් තෝමස්ට ඉවහල් වුණේ. ඒ වගේම බිල් මොරිසන්ගේ සෑහෙන කැපකිරීමක් තිබිලා තියෙනවා මේ ස්ථානේ මේ මන්දිරය මේ තත්ත්වෙන් ගොඩ ගන්න දේශීය තාක්ෂණය පාවිච්චි කරමු කියන එක එයා තමයි සර් තෝමස් විලියස්ට අතරම ගොඩක් දුරට කොළඹවලා තියෙන්නේ කොළඹවලාදී මන්දිරයට ඇඩිෂන් මන්දිරයේ ප්‍රධාන දොරටුව ප්‍රධාන සර් තෝමස්ව බලන්න එන කට්ටිය එහෙම නැත්නම් එයාගේ අමුත්තු ආවේ මෙතනින් කියන්නේ ඇවිල්ලා ඉස්සල්ලා ඉතින් මේගොල්ලන්ගේ කෝට් තොප්පි මෙතන ගලවලා අර දැන් තියෙන වොෂ්රූම් වගේ තමයි ඒ කාලේ පවුඩර් රූම් එක කියලා දින්නේ මෙන්න මේ කාමරේට. ඒ වගේ මතන මේ දොර වහපුවාම වාට තේරෙන්නේ නැද්ද එළිය සීතලයි ඇතුලේ ගැතර වෙනස. ඔව්. ඒ සිද්ධ වෙන්නේ අන්න අර වහලේ මුදුන් වාගේ කැරගෙන ෆෑන් සිද්ධ. හා. ඒවා වෙන්නේ මේ මුදුන් හරහා. ඒ වගේම මෙතන බලන්න මේ ආරුක්කුව. මේ ස්ට්‍රේන් උඩ තමයි දෙවනි ලී තට්ටුව දී. දොර මේ ප්ලාස්ටර් පැරික්ස් ලේයර් එක. ආහ්. ඒ වගේම දැන් මෙතන ටයිල් කරලා තියෙනවා මේ බීටි පොළව. නමුත් මේ පොළව ලී ස්ටයිල්. තනියෙන් ලී වලින් යටින් තමයි කරන්ට් ලයින් එක ජෙනරේට් කරන්ට් ලයින් එක ඇවිල්ලා තියෙන්නේ. ආහ්. දැන් මෙතනත් බලන්න මේ ස්ථානය මේ කොරිඩෝ එකක් තියෙනවා. කොරිඩෝ එක උඩ ලී තට්ටුවක් තියෙනවා. ඒ වගේම මෙතන එළියට වඩා රස්නේ ගතියක් තියෙනවා. තියෙනවා. ඒක මෙන්න මේ කාමරේ මේක අමුත්තක් මේ කාමරේ. ආ. බලන්න මේ කාමරේ තමයි අර පවුඩර් රූම් එකේ මම බාත්รูම් එකට පාවිච්චි කරන්නේ. දැන් මෙතන තියෙන විශේෂත්වය. තමලට දැනට ඔය ටික තේරෙන්නේ නැහැ. නමුත් තව ටික වෙලාවකින් තේරුම් ගනි මොකද්ද මේ විශේෂ ස්ථානය. දැන් බලන්න මේ කරගෙන මේ ආච් එක. ඔව්. මේක සාමාන්‍යයෙන් මෝගල් ක්‍රමයක් දෙකෝ ගේ ප්‍රමිතක් තියෙනවා. නමුත් මේ කොරිඩෝ එකේ ඇයි
මෙතන ඊට පැත්ත මේක පල්ලෙහාට ගිහිල්ලා එතකොට ආය මෙතන ඉන්නවා මෙතන මේ විදිහට තියෙන්නේ මොකද්ද මෙතන විශේෂත්වය මොකද මේ මේ ස්ථානය තමයි මේ මන්දිරයේ තියෙන විශේෂිතම ස්ථානය ප්‍රධාන ඉඳ කියන්නේ සිටින් හෝල් එක වගේ පාවිච්චි කරපු එක එහෙම නැත්නම් එතකොට ඔතනට පේනවා මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් ලේයර් එකත් එක්කම මේ පරාල තමයි දෙවනි ලී තට්ටුව අල්ලන්නේ ඒ වගේම මෙන්න මේ උඳුන් වලට ගල් ගෙනල්ලා තියෙන ස්කොට්ලන්තය එතන මේ උඳුන් හරහා තමයි අර වහලේ කැරකෙන අපි දැකපු ෆෑන් ක්‍රමය වැඩ කරන්නේ එතකොට ඒක පිට වෙන්න තියෙන තමයි මේ බිත්ති වල වෝල් පේපර්ස් තිබ්බේ ඉතින් දැන් මේ කැලේ වෝල් පේපර්ස් නැහැ මේ බඩු ඔක්කොම මේ කාලේ තිබුණේ මේ හැම දෙයක්ම මේ හැම උපාංගයක්ම සර් තෝමස් සිල්වියස් පාවිච්චි කරපු දේවල් ඒ වගේම මේ දැනටත් තියෙන මේ කොට්ලක් තියෙන අපු ගල් ගලින් තමයි හඳුනාගලා තියෙන්නේ නමුත් මන්දිරේ හදන්න ගල් ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ වහලේ සෙවිලි කරන් විතරයි ගුරුමෙන් ගෙනල්ලා ගුරුම අනිත් උපාංග හැම දෙයක්ම ඒ රට හකු රටේ ඇත්තර මත මේක තාපසාරාමය. ආහ්. ඒක තාපසාරාමයක කතෝලික පල්ලිය මේකක් පල්ලිය තියෙන්න ඕනේ. ඉතින් ඇත්තර මේක තමයි මේ ඇඩිෂන් මන්දිරේ පැපියතුමන්ලගේ දේවස්ථානය. පල්ලිය. මේ පල්ලිය සර් තෝමස් පාවිච්චි කළා දෙන්නේ බිලියඩ් රූම් එක විදිහට. එනවා. ඒ වගේම මේ මන්දිරයේ කරන්ට් ලයින් එක යන්නේ මේ පොළොව අස්සේ. පොළොව ඇතුලේ. මේ පොළොව අස්සට යන්න යම් කිසි ගමන් මාර්ගයක් තියෙනවා මේ ස්ථානයේ ඉඳලා. ඒ වගේම මේ වහලේ තියෙන පරාල බලන්න. අර මම කිව්වා ඔබතුමාට මේ කිසිම ලින්ටල් එකක් කොන්ක්‍රීට් නැහැ කියලා. නමුත් මේ ලින්ටල් හැම එකක්ම තියෙන්නේ පරාල. මේ පරාල උඩ අපේ රිලී දැක්ක ගල් තට්ටුව තමයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් මම නම් හිතන්නේ අදටත් ලේසි දෙයක් කියලා. ඒක හොඳටම තියෙනවා මෙතන. ඇත්තට මේ තාක්ෂණය දැන් පාවිච්චින්නෙත් නැතුව වගේ. මේ තාක්ෂණය මේ පරම්පරාව එක්ක සමාන්තර වෙලා යන්නේ නැති. ඔව්. නැත්තම් ඒකට අවස්ථාවක් නොදෙන්නේ නැති. අද මේකට අවස්ථාවක් දුන්න මේ සර් තෝමස් සෙවිලියස් වගේ කෙනෙක් අනිත් එක අගේ කිරීමක් ඒගොල්ලෝ අපේ දේශීය තාක්ෂණයට කරලා තියෙනවා. ඒ වගේම දැන් මේ ඇවිල්ලා අලුතෙන් තාපසාරාමයට එක් වෙච්ච පලියක් තමයි මේ ස්ථානේ අපි දකින්නේ. මේ මන්දිරයේ තියෙන විශේෂිත ස්ථානයක්. දැන් මම ඔබතුමාට ඒ පැත්තෙන් කිව්වා අර ලී ලී තට්ටුව. එතනින් උඩ ලී තට්ටුවක් තියෙනවා. ඒතර මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් ලේයර් එක. ඒතර මේ ලී තට්ටුව සම්බන්ධ වෙනවා මෙන්න මේ ස්ථානයට. මේ පඩිපෙළ බකින්ගම් මාලිගාවේ තියෙන පඩිපෙළක් කියලා තමයි කියන්නේ. මට ඒක දන්නේ නැහැ. නමුත් මේ විදිහට මේ වගේ පඩිපෙළක් තියෙන්නේ මේ ඇඩිෂන් බංගලාවේ විතරයි. අපි දකින්න කෙනෙකුට තර්ක කරන්න පුළුවන් දෙවනි තට්ටුව මේ විත්ති වලට සමාන්තරව තියෙන ඉඳලා ඒකෙන් බර අල්ලගෙන ඉන්නවා කියලා. හරි ඒක පිළිගන්න පුළුවන්. ඒක මේ ලී තට්ටුවට තමයි සම්බන්ධ වෙන්නේ. නමුත් මෙන්න මේ ඕම් ගස් දෙකේ සම්පූර්ණ වහලේ මෙන්න මේ කැලේ බර දරාගෙන ඉන්නවා. ඒතර මේ ඕම් ගස් හතර මේවා මේ උගවහරෙන් ආපු දේවල් ලෝකේ පරණම ඕග්ගස් හතරක් තිබුණා. එතකොට මේ ඕග්ගස් හතරෙන් දෙකක් මෙන්න මේ දෙක මේ බර දරාගෙන ඉන්නවා. එතකොට මේ සම්පූර්ණ බර කේන්ද්‍ර වෙන්නේ කොතනද? මේ හැදෙන්නේ. කේන්ද්‍ර වෙන්නේ මං අර ඔබතුමාට අර පහළ වෙන්න පුස්තානේ. ඉතින් ඒ කේන්ද්‍රය කොහොමද මේ හිස් කාමර අවකාශ අතරින් මෙච්චර දෙයක් දරාගෙන ඉන්නේ? නර මෙච්චර මේ මන්දිරයේ සුවිශාල බවක් තියනවාද කියලා හිතාගන්න පුළුවන්ද? ඇත්තට මාත් පුදුමනේ පත්තල ඉන්නේ මේ ආපු දේවල් එක්ක මේ වගේ දෙයක් හිතන්න හිතාගන්න. හිතන්න මේ
මේ බලන්න මේ ලින්ටල් එකක් තියෙනවා. එතන මේ ගල් තියෙන්නේ. දැන් අපි ලින් දැක්ක මේක. ඉතින් ඒකයි මේ මන්දිරයේ තියෙන විශේෂත්වය. ඉතින් ඇත්තටම සර් තෝමස් ලෙස්ටවිලියස් මෙවැනි මන්දිරයක් හදන්න පාවිච්චි කරපු තාක්ෂණය දැන් සාමාන්‍යයෙන් මේ වැඩ කරපු මේ කී ආකෘති කෙනෙක් හිටියා කියලා නමුත් මේ මන්දිරයේ හදුව දේශීය කෙනා වුණා මොනතරම් තාක්ෂණ දැනුමක් තිබ්බ කෙනෙක්ද අනාගතය ගැන හිතලා තියෙන කරදරයක් වුණා මේ දැක් කරන්න ඒ වගේම දැන් මෙතන මේ හැම තැනකම තියෙන කාමරා ආ පොඩි මහත්තයා තුමේ මේ සම්පූර්ණ කාමර කීයක් තියෙනවද කො මේ කොටසේ දිනවා කාමර 12 නමුත් මේ කාමර අතර අපිට බලන්න බැහැ ඒකට හේතුව තාපසාරාමේ ප්‍රතිවෘත්ති පාවයක් නේද මේ වන් ලයික් කාමරින්ද ඉතින් අතන මේ චර ලොකුයි කියලා ඔබතුම හිතුවද නෑ නෑ පේන්නෙත් නෑ මම ඉලින් බලනකොට හිතා ගන්න බැහැ අතන මේ චිත්‍ර පොඩි මතේ ගාලේ මේ සර් තෝමස් එකතු කරගත්ත චිත්‍ර විදේශීය සංචාරකයන්ට පෙන්වන්නේ මෙන්න මේ කෞතුකාගාරය. ඒතර මේ කෞතුකාගාරයේ තුලින් විග්‍රහයක් කරනවා මෙතන විශේෂ අවශ්‍යතාවය. ඒක පටන් ගන්න මෙන්න මේ චිත්‍රේ. මේ චිත්‍රේ සර් තෝමස් ලෙස්ටවිලියස්ගේ චිත්‍රයක්. ඒ චිත්‍රය ඇඳලා තියෙන්නේ ලංකාවේ ජීවත් වෙච්ච දේවි පේන්ට් කියන චිත්‍ර ශිල්පියා. මේ චිත්‍රයේ තියෙන විශේෂත්වය මේක ත්‍රිමාණ චිත්‍රයක්. ත්‍රිමාණ. ඒතර ත්‍රිමාණ චිත්‍රයේ මෙච්චර තාත්වික භාවයෙන් තියෙන ත්‍රිමාණ චිත්‍රයක් අද ලංකාවේ මම හිතන්නේ ගොඩක් දුරට ඉතුරුලා ඇති කියලා. ඒකට හේතුව මේ චිත්‍රයේ ওই ෆොටෝ වලට අහුවෙලා නැති හින්දා. ඒතර අර අපි කතා කරපු රසණ ගතිය පිට වෙන්නේ නැති වීම තමයි මේ වෝල් පේපර්ස් අලවලා තියෙන්නේ. ඒතර මේක තමයි තිබිච්ච අක්ෂර. ඒ වගේම මේ කෞතුකාගාරයෙන් දැන් ඔබතුමාට මම පැහැදිලි කිරීමක් කරා ගේට් 2 ගාව. ඔව්. නමුත් තාමත් ඔබතුමාට ඒක විග්‍රහ කරගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ ඉඩම තිබිලා තින්නේ. අද මෙතන තියෙන යූකලිප්ටස් ගස් එදා තිබුණේ නැහැ. තිබුණේ නැහැ. ඒ වගේම මේ මන්දිරය කේන්ද්‍ර කරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට තමයි තිබිලා තියෙන්නේ. ආ. ඒත් අදට වඩා ලස්සන එදා තිබ්බ විදිහට. ඒ තිබ්බ විදිහ. දැන් 1930 ගණන් වල මේ වහලේ කැරකෙන ෆෑන්ස් තිබිලා නැහැ. නමුත් අද ඒ ක්‍රමයේ තිබිලා තියෙනවා. ඒ වගේම අපි ඔය කතා කරපු ඌව මිටියාවද සර් තෝමස්ගේ මල්වත්ත තිබිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ආ. රේ තිබිච්ච කණු තමයි මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම එදා 1961 පියතුමන්ලා මේ මන්දිරේ මිලදී ගත්තට පස්සේ නඩත්තු කිරීම ලේසි වුණේ නැහැ. ඒකට හේතුව වහලේ තනිකර සෙවිලි කළ දෙන තේකලි වල. ඒ වගේම මේ උපාංග වලට අමුද්‍රව්‍ය ඕනේ. ඉතින් ඇත්තටම සල්ලි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. මේ සල්ලි හොයාගන්න බැරි අවස්ථාවකදී මිලිනේ උනරත්තට පාව ගියා කියලා කියනවා. නමුත් ඒ වෙලාවේදී උපකාර කරලා තියෙන්නේ මෙන්න මේ කාපට් දෙකක්. මේ කාපට් දෙකක් තමයි ප්‍රයෝගී වෙලා තින්නේ මේ මන්දිරේ නඩත්තු කරන්න සල්ලි හොයාගන්න. මේ කාපට් දෙක මේ මන්දිරේ ගත්ත සල්ලිය සමානයි කියලා. ඒ වගේම මේ ජෙනරේටර් එක එදා ලංකාවේ තිබිච්ච හොඳම ජෙනරේටර් එකක්. හොඳමයි. ඉතින් මේ ජෙනරේටර් එකෙන් ওই දියතලාවේ තියෙන මිස් කීපයකට කරන්ට් එක දුන්නා කියලා කියනවා බැටරි කරන්ට් එක. ඒක මොන හරි තාවු කරගන්න බෑ. නමුත් ওই ජෙනරේටරේ ගත්ත කෙනා ඒක කැල්ලි වගේ අපි කුරලා ඉඩමක් කරන් තියෙනවා. ඒකම තමයි සර් තෝමස් ලෙස්ටවිලියස් මේ මන්දිරය 1952 දී ඉංගලන්තයේදී වික්කේ මරණ බද්දෙන් පවුලේ කට්ටිය බේරගන්න. දැන් මේ චිත්‍ර මෙතන තියෙන මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ එවලින් හෝප් කියන සර් තෝමස් ලෙස්ටවිලියස්ගේ නෝනා. අර සර් තෝමස් ලෙස්ටවිලියස් දරුවෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා. එක කෙනෙක් ලෙෆ්ටිනන්ට් විලියස් එයා 1917 දී නැති වුණා. අනිත් එකෙනා කමාන්ඩර් විලියස්. ඒක කමාන්ඩර් විලියස් 1955 දී නැතිලා තියෙන්නේ. ඒක සර් තෝමස් දෙවනි කසාද මේ දෙවනි පාර කසාද බැඳ. ඒ බැඳේ ලාංකික සම්භාව්‍යයක් තියෙන මාජෝලි රයිට් කියන කෙනා එයාගේ එක නමක් තමයි ග්ලෙනෝරා කියන්නේ. එතකොට එයා තමයි සර් තෝමස්ව බලන්නේ තියෙන්නේ. ඒක සර් මතකද මේ වගේම ලාස්ට් ඔෆ් පැරික්ස් ලේයර් එකක් ඔතනම දන්නා මේ කුඩ දී තට්ටුවක් තියෙනවා කියලා. ඒක හරි අමාරුයි මෙතන මේ කෞතුකාගාරයක් විතරක් බලන කට්ටියට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ වගේ මේ නෑව් ෂේප් පව හදලා තියෙන උඩුහන් වලින්. ආහ්. උඩට. කාමරයක් දැන් අපි ඇතුලෙන් දැක්කා. අපි ඇතුළු වෙනකොට ඒක ඇතුළුනේ මේ පැත්තේ. ඔව්.
Dore mang kiwa mi kira sato mang klai pi. Dan mi mi inna nyati sato mang maski nyati parang para. Dore mi meda inna foto eki inna kina sa John Russell. John Russell kia ni inggalanti di parak agramati wari kui cekini. Yagi abashe tamai sato mang sta puluan muni mi mandiri adan mi ide me. Gan. Raksite akli sini. Ya gan. Dore mi inna okko sato mang maski parang para. මේ කෞතුකාගාරයේ තුලින් මේ කෞතුකාගාරේ බලන්න ඉන්න කට්ටියට අපි මේ පොත් කියන සමහර කට්ටිය මේ පොත් ගැන දන්නවා මොකද විදේශිකයෝ දන්නවා ලෝන්ලි ප්ලැනට් කියන සංගරාව මේ පොත් ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා ඒගොල්ලෝ මේ ගැන දන්නවා ඒ වගේම ඒගොල්ලෝ ගොඩක් බලන්න ඉන්නේ මේ පොත් ගැන ඉතින් ඇත්තටම මේ මේ පුටු පව මේ පුටු වල තියෙන මේ රෙක්සින් අස්සේ තියෙන්නේ ඔටුහන් ඒ වගේම මේ ඔටුහන් වලින් තමයි මේ වෝල්පේපර් සරලා තියෙන්නේ දැන් ඔබතුමාට මම හිතන්නේ මෙතන මෙන කාමරේට වෙනසක් තියෙන්නේ නැති මෙතන රස්නෙ ගතිය වැඩි. ඒකට හේතුව මේ මුදුන් හරහා පෑන් තුනක් වැඩ කරනවා. ආහ්. මේ මෙතන කාමරේ පියතුමන් ලගේ කෞතුක භාණ්ඩ තියාගෙන යන්නවද බලන්න. ඔතුමාට තේරෙන්නේ නැති. ඔව්. ඒ වගේම අපි පටන් ගත්තේ කොහින්ද? අපි ආවේ කොහින්ද? කොච්චර වෙනසක් මෙතන තියෙනවද? උතර මේ ආරුක්ක වල වෙනස, අර ආරුක්ක වල වෙනස ඉස්සරහා පැත්තේ තියෙන. ඇත්තනේ මේ අපිට ඉන්නේ රොඩ්නි මහත්මයා. මමත් ආවේ මෙතනට නිකම්ම නිකම් බංගලාව බලන්න. ඒනට නිකම්ම නිකම් බංගලාව බලනට ගොඩාක් දේවල් අපි ඔයාලා දැනගත්තා. අපි රොඩ්නි මහත්මයෙන් අහලා බලමු කොහොමද මේ මහත්මයා මේ වගේ මේ ඉතිහාසය ගැන මෙතන තියෙන පෞරාණිකත්වය ගැන කොහොමද දැනගත්තේ කියලා අපි එතුගාමගෙන්ම අහලා බලමු. ඇත්තටම ගොඩාක් තාපසාරාමයට සම්බන්ධයි. ආ. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් මම මේ ෆාරස් ලයික ගොඩක් හිතුවා. ආ. ඒක කොහොමද කියලා හැදුනේ පවාවිතර. ආ. ඉතින් මේ නූරම් පිටි පොඩි කාලේ. ආ. මම පළවෙනිටම ලංකාවේ කියන්නේ මම රස්සාවක් ගිර කරේ ටැක්සි. ආ. මම ගුවන්තොටුපළේ ටැක්සි ගුවන්තොට තමයි මගේ මාමා කෙනෙක් ඔස්සල සුනිල් මහත්තයා මාව යොමු කරේ. එතකොට දවසක් මම ඒ කාලේ ගොඩක් මේ සංචාරක ව්‍යාපාරයේ නියලී හිටියේ ඔබත් කට්ටි. ආ. එහෙනම් දැන් මගේ මම දැන් අද සංචාරක කරනවා නෙමෙයි. එදා අපි යන කාලේ හිටියේ එක්කෝ ආමියේකේ, නේවියේකේ, පොලිසියේ, එයාර් ෆෝස් එකේ, එනැත්තම් සිවිල් සේවයේ සේවය කරපු කට්ටිය. මොකද ඉංග්‍රීසි ගුණා. ඒගොල්ලෝ හොඳට භූගෝලය ගැන දන්නවා. ඉතින් ඇත්තටම මම එහෙම හිටපු කෙනෙක් දවසක් මම මෙහෙ ඇවිල්ලා. ඒ කියන්නේ මේ මන්දිරේ මං සංචාරයට ගෙනියන සංචාරකයෝත් එක්ක මේ ස්ථානෙට ඇවිල්ලා තිස්සමහර යනනේ යන ගමන් ඉන්න ගමන් මගෙන් මේ මයික් ගැන අපිට ඉස්සල්ලා ඉඳන්ම ගුවන්තොටුපළේ සේවය කරපු කුලිතරතරේ නමාමියට කියන්නේ විමල රත්න අනුරාධපුරේ එයා මගෙන් ඇහුවා ඔබ කොහෙන්ද ආවේ කියලා මම කිව්වා ඇඩිෂන් බංගලාවෙන් ඔව් ඒතර එතුමා මට කිව්වා ඔබ දන්නවද ඔතන තියෙන විශේෂත්වය මම කිව්වා මම දන්නේ නැහැ ඔබ දන්නවද ඔක ඔතන තියෙන විශේෂත්වය මොකද්ද? මම කොහොමද දන්නේ? ඔක හදලා තියෙන ලංකාවේ කෙනෙක්. ඔතන තියෙන සම්භාවයක් එක්කෙනෙක්ගේ. මොකද ඒක මම උනත් දැන් කියන්නේ නැහැ. මොකද ඒ ගොඩක් කට්ටිය පිළිගන්න කැමති නැහැ. ඒ සම්බන්ධය මොකද්ද කියලා මම පස්සේ ඔතනට කියන්නම්. ඔව්. ඔතන තියෙන එක්කෙනෙක්ගේ සම්බන්ධය ඔක ලංකාවේ කෙනෙක් කරේ. ඔකේ බලපං ඔතන කොරිඩෝ එකක් තියෙනවා. ඒ කොරිඩෝ එක හිතා ගන්න බැරි විදිහට හදලා තියෙන්නේ. ඒ වගේම ඔය ගල් ගෙනල්ලා තියෙන්නේ මෙහෙන්. ඒක හැදුවේ මෙන්න මේ පුද්ගලයා. ඒ වගේම ඔතන හරිම පුදුම විදිහට තමයි ওই තාක්ෂණයේ තියෙන්නේ ওই අපේ තාක්ෂණය මට මේක කිව්වේ මායික්ක වැඩ කරපු සර් තෝමස් ගේරියදුරු බිල් මොරිසන්. ඒ කියන්නේ බිල් මොරිසනුයි මේ විමල රත්න නමාමි කියන කෙනා ඒකට වැඩ කරලා තියෙනවා. ඉතින් ඒතුමා ඒ කියපු දේ මම ඇවිල්ලා ඒවකට හිටපු පියතුමන්ලට පිටර කිව්වා මෙන්න මෙහෙම තමයි මේක වෙලා තියෙන්නේ කියලා. ඒතර පියතුමන්ලත් දැනගෙන හිටියා මේ බිල් මන්දිරයේ හැදුවේ ලංකාවේ කෙනෙක් කියලා. නමුත් අර මම අර නොකියන සාධකය තහවුරු කරගන්න බැරි සාධකයක් ඒක තහවුරු කරගත්තා නම් මම හිතන්නේ ලංකාවේ අපිට ලාංකිකයන් කරපු අන්තිම ගල්වඩු පරම්පරාවේ කරපු හොඳම මෙතනට එන හැමෝගෙම ඒ කියන්නේ විශේෂයෙන්ම ඉස්කෝල ළමයින්ගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ඇත්තටම අද ඕගොල්ලෝ මේ ස්ථානයට පැමිණෙන්නේ පිටුමල්ලා හින්දා පිටුමල්ලා නැත්තම් කවදාවත් ඔයාලට මේ ස්ථානේ බලන්න වෙන්නේ නැහැ එතනින් එළියට යනකොට හොඳට හිතාගෙන යන්න අපේ රටේ මේ වගේ මිනිස්සු හිටියා විදේශිකෙක් වුණත් ඒ මිනිසුන්ට ඒ තරක් දුන්නා අපිත් මේ වගේ දේවල් ගැන හිතලා කරන්න ඕනේ කියන හැඟීමෙන්
යන්න කියන එක තමයි ඉල්ලන්නේ. ඇත්තටම තැබෑරුම් නැත්නම් බාරක තිබිලා තියෙන එකක න මෙන්නී ඔබතුමාට තේරෙන්නේ දැන් බැලුව බැලමට මේ වහනේ කොහොමද තියෙන්නේ? මේක නිකන් ලම් බෝඩ්යක් වගේ හැම පැත්තෙන්ම තරාල ගිහිල්ලා එතකොට අර එක තැනකට මේ වෙච්ච ගතිය දැන් ඔබට තේරෙනවා. ඒ වගේම බලන්න මේ වහ මේ දොර. මේ දොරේ මේ කෑල්ල සම්පූර්ණ තනි පළුවකින් තියෙන්නේ. ඒ වගේම මේ තනි කඳකින් තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. ඒ වගේම මේ අල්මාරිය අපිට පේනවා අර තියෙන කිසිම තැනක ලින්ටල් එකක් නෑ. කොන්ක්‍රීට් නෑ. ප්ලාස්ටර් ඔෆ් පැරිස් ලේක. එතකොට වෝල් පේපර්ස් ඒ වගේම ගිනි උඳුන. ඉතල ඉතත් අදත් සර් තෝමස් පාවිච්චි කරපු එයාගේ කැම කාමරේම අපි තුමුණත් පාවිච්චි කරන්නේ. හැම දෙයකම කේන්ද්‍රයේ තියෙන්නේ මෙන්න මෙතන. මෙතන නේද? ඒතර මෙතන තමයි මේ සම්පූර්ණ පරිපාලය තියෙන්නේ. ඒතර අර අපි දැකපු ගස් හතරේ එක පැත්තක බරක් දරාගෙන ඉන්නේ මෙතන. ඔක්කොම මෙතනද තමයි. මෙතන තමයි මේ මේ කොහොමද මේ තැන මේ වගේ හිස් අවකාශ කාමර අතරින් නේද කාමර වලට හිස් අවකාශයක්. ඔව්. කොහොමද මේ මෙච්චර තාක්ෂණයක් එදා මේ મંદિર හදපු කට්ටියට තිබිලා තියෙන්නේ. ඉතින් ඔබතුමාට පේනවා මෙතන පීටි පොළව. ඔව්. අරේ තියෙන්නේ ආ මෙතන තියෙන්නේ ලී. ලී. අදර කොච්චර කල්පනා කිරීමේ හැකියාවක් මෙතුමන්ලට තියෙන්නේ නැද්ද මේ වගේ දෙයක් කරන්න? ඇත්තට මේක විශේෂ නිර්මාණයක් නේ. විශේෂ නිර්මාණයක්. තේරෙන්නේ නැති මේ කොරිඩෝයේ තියෙන විශේෂත්වය මේ කොරිඩෝයේ තියෙන විශේෂත්වය. ඔව්. හිතා ගන්න පුළුවන්ද මෙච්චර දිග කොරිඩෝයක් මේ මන්දිරයේ තියෙනවා කියලා? රාමුවට යන්න හේතුව ඒගොල්ලෝ මේ මන්දිරේ හරියට දකින්නේ නැති හින්දා ඔබතුමාගේ ඉස්කීමක් කරනවා මේ ඔබතුමා දැකපු දේ හරියට මේ ආකාරයෙන්ම සමාජයට ගියාම මේ මන්දිරේ දින වටිනාකම ඊට වඩා වැඩි. මේ අස මේ කියන්නේ එහා පැත්තේ තියෙන්නේ එහා පැත්තේ පාමුලේ තියෙන්නේ සර් තෝමස් පාවිච්චි කරපු උස්සියයි පැටි. එතකොට ඒ කාලේ සියලු යාන තියෙන්නේ සේවකයන්ගේ වාසස්ථානය. මේ පඩිපෙළ අර පඩිපෙළට වඩා වෙනස්. මේක මේ සේවකයෝ පාවිච්චි කරපු පඩිපෙළ කියන එක. මේ වගේමයි මෙතන මේ පරණ ලොක් එකක්, හයිඩ්‍රොලික් ලොක් එකක්. අතන මේකත් මේ දකින්න වෙන්නේ නැහැ කාටවත්. ඔස් සහන පරණ එක. මම ඔබතුමා උඩට ගිහින් කිව්වා උඩදී මම කිව්වා කාම්බර මේ ටැංකිය හතරක් තියෙනවා. ඔව්. ඒතර මේ ටැංකි වලින් පල්ලෙහාට වතුර එන එක ඒක අපිට හිතා ගන්න පුළුවන්. ඔව්. නමුත් මේ බොයිලේ බොයිලේ මන්දිරේ මේ ඇඩිෂන් මන්දිරේ උණු වතුර පාවිච්චි කරන්නේ උණු වතුර ගන්න තියෙන බොයිලේ. ඒ වගේම මේ කාම්බරේ තමයි වෙදි වේගන්න ඇඩ් කරන්න පාවිච්චි කරේ ඒ කාලේ මේ හීටර් රූම් එක. හීටර් රූම්. ඒතකොට මෙතන කොන්ක්‍රීට් නෑ. මෙතන ලී නෑ. දැන් ඔබතුමා දැක්කම මේ මන්දිරේ හැමතැනම ලී. ලී. නමුත් මෙතන ලී නෑ. කොන්ක්‍රීට් ඇයි ඒ? මෙතන තෙතමනේ. තෙතමනේ නේද? ඒ වගේම මේ බොයිලේ විශේෂ බොයිලේ. මේ බොයිලේ විශේෂත්වය මේ මන්දිරේ හැම කාමරයකටම වතුර ලයින් එකට ඒ ස්වල්ප වෙලාවකින් ඒ වතුර සපයා දෙනවා වගේම මේ බොයිලරේ පම්ප් එකක් නැහැ. හා. ඒතර කොහොමද මේ පම්ප් එකක් නැතුව මේ බොයිලරේ එක ක්‍රියාත්මක වෙන්නේ? දෙවත්ත මේ මේ තැන ඔයා පිදුරු තලාවල ගිය වෙලාවක බලන්න මේ ඇඩිෂන් මංගලාව වෙනම පේනවා. එහෙමද? ඔව්. ඒ වගේම මෙතනත් මංගලාවල පේනවා. හා හා. එන්න.
මිනමිටි තැන් වල මේ වලාකුළු මෙහෙම හිටින්නේ නැහැ. ඔව්. මේක යනවා. දැන් මෙතන යන්න බැරි. අර හපුතලේ පැත්තෙනුත් ගැප් එකක් තියෙනවානේ. දැන් මෙහෙනුත් හිර වෙලානේ තියෙන්නේ. එළියට එන්න බෑනේ. ඒකට අර යම්කිසි ස්වභාවික බලයක් එන්න ඕනේ මෙවට මෙතන යන්න. යන්න. මේ තියෙනවා ඌව ඩ්‍රෝනි. සක්‍රීය වෙන කාලෙට ඔය කන්ඩෝඩින් තමයි කියන්නේ උඩිනුත් ඌව මිටියාවතට බලාකුළු වෙනවා. ඒ මිටියාවතින් ඇවිල්ලා කෙලින්ම මෙහෙ මුඩට ගිහිල්ලා ආය වැස්සට පස්සේ මිටියාවතේ ගිහිල්ලා තැම්පත්. තැම්පත්. දැන් කොහොමද වෙනස? අතර මේ ගස් ටික තිබ්බේ නෑ නේ කාලේ. තිබ්බේ නෑ. මේ ටික විතරයි තිබ්බේ. ඔව්. ඉතින් එහාට තමයි රක්ෂිතේ. මේ දිගටම රක්ෂිතේ. එතකොට අර ස්වභාවික පිහිටීම අනුව වතුර පාර මෙතනට මේවා වෙන විදිහට තමයි මේ අම දෙයක්ම කරලා තියෙනවා. දැන් මෙතනින් මන්දිරේ පේන්නෙත් නෑ. පේන්නෙත් නෑ. නමුත් අර මන්දිරය මුලරම් පේන්නේ උඩ පාරෙන් එනකොට. එතකොට අර ඒ වලාකුළුත් එක්කනේ දර්ශනේ වෙන වෙනස. ඒ කියන්නේ කාලගුණයේ වෙනස වෙනකොට හරියට මේ ස්ථානය ඇවිල්ලා නිකන් සීන මන් සීන තනක් එහෙම නැත්නම් අර මේ සුරංගනා කතාවක වෙන තනක් වගේ තින්ද තමයි සර් තෝමස් එතන තෝරගත්තේ. එතකොට මේ මිටියාවේ තියෙන විශේෂත්වය තමයි මේ මිටියාවතේ වෙන පීඩනය තමයි මේ හැම දෙයකටම බලපාන. මොකද ඒ පැත්තෙන් එන වලාකුළු UI උලඟු UI පිටුමයි මෙහෙන් එන ඒවයි ඒ වෙන පීඩනයත් එක්ක තමයි මෙතන මේ තංගමලේ කියන රක්ෂිතේ කාලගුණ වෙනස් වෙන්න බලපාන. ඉතින් ඒක අද අපි දන්නේ සර් තෝමස් ලිස්ටවිලියස් මේ මන්දිරය හදපු ඉන්න මිනිස්සු මෙතනට එනවා. නමුත් අතර සර් තෝමස් දැනගෙන හිටියට මෙතනට එන මිනිස්සුවත් මේ අවටින්න මිනිස්සුවත් මේ ස්ථානයේ තියෙන වටිනාකම දන්නේ නැහැ. අතර මේ යාගේ ආදර්ශ පාඨය වුණේ hold on to the heritage that we have left you. ඉතින් ඒ කියන්නේ අපි මම අපි ඔබට දෙන දායාදේ රැකගන්න. ඉතින් ඇත්තටම තාපසාරා රාමය තුලින් ඒ දායාදේ රැකිලා තියෙනවා. රැකිලා තියෙනවා. නමුත් එතනට වඩා මිනිස්සු දැනගන්න ඕනේ ප්‍රදේශවාසීන් දැනගන්න ඕනේ මේ ස්ථානය මීට වඩා ගරුත්වයක් දීලා රැකගන්න. රැකගන්න. දැන් ඇත්තටම මත මේ දිකට හොටල් හැදුනට මෙතන වෙන මේ ස්වභාවික సౌందර්ය වෙනස තේරුම් නොගනවා නම් එතන එන ඒ එන සංචාරකයන්ට හරි දේශීය හරි විදේශීය සංචාරකයන් මෙතන වටනකම දන්නේ නැත්නම් ඒකේ වැඩක් නැහැ. වැඩක් නැහැ. නමුත් මේ මිනිස්සු දැනගන්න ඕනේ මේක. නමුත් ඒක වෙන්නේ යුත්තේ කවුරු හරි කෙනෙක්ගේ. ඔව්. නමුත් ඒක වෙන්නේ නැති එක හරි කනගාටුයි. කනගාටුයි. මෙතන තියෙන දහස් ගණක් පාසල් ළමුන් එනවා. ඒ කිසිම ළමෙක් මං හිතන්නේ මේ වටිනාකම දැනගෙන මෙතනින් යනවා. යනවා කියලා. මේ තංගමගේ රක්ෂිතය. මේකයි විය යුත්තේ. ඒ වගේම ඉතින් එදා යුකලිප්ටස් වැව්වා රක්ෂිතය දැඩි රක්ෂිතයක් කරා පරි වෙලාවත් දැඩි රක්ෂිතයක් වුණේ නැත්තම් එහෙනම් මේ දිගටම මේ තියෙන වටිනාකම දන්නවා නම් අද ලංකාව යන්නේ මේ හෝටල් හදන එකදී සමහරට තරු 7 8 හෝටල් වලදී හදින්න පුළුවන්. මොකද මේ සිදුවීම ලංකාවේ මෙච්චර ඉක්මනට වෙන්නේ මෙතන හිමි මෙතන හිමි. තංගමලේ කියන එකේ අර්ථය දැන් ඔබතුමාට තේරෙන්නේ ඇති. ඇයි මේ ස්ථානයට තංගමලේ වෙනත රත්තරන් කැලේ කියලා නම දාලා තින්නේ? එන ගමන්ම බලාකුළුත් පොඩ පොඩ හපුතලේ පැත්තට යනවා. එතන තමයි සම්පූර්ණ ස්වභාවික ජල ඒ කියන්නේ ජල කලමනා කියන්නේ ජල ප්‍රවාහ මේ ප්‍රවාහය මෙතනින් තමයි යන්නේ පල්ලේ පල්ලේට. මේ අතර මේ අදිට මංගලාවේ මැද තියෙන රක්ෂිතය තමයි මේ. ඉතින් මේ රක්ෂිතය කියන්නේ මේ ප්‍රදේශයේ මේ ස්ථානයේ කේන්ද්‍ර කරගෙන තමයි ඒ ජල කලමනාකරණය
MLD Silva කියන මේ මන්දිරය හදපු කොන්ත්‍රාත්කරු හැම තාක්ෂණයක් මේ දේශීය තාක්ෂණයේ ඒතකොට එයාගේ දැනුම ඒතකොට එයාට පිටින් ආපු සමහර උපදෙස් මේ යොදාගෙන මේ මන්දිරය හදලා තියෙනවා. දැන් මෙතන ඉඳන් බැලුවොත් මේ අඩි 500කට වඩා යටයි. යටයි. ඒතකොට මේ හරි තමයි ওই පීඩනේ වෙන්නේ. වෙන්නේ මේක. මොකද ඒක අර කොස්ලන්ද සානුව මේ වැලිමඩ සානුව වගේ යන්නේ නැහැ. මෙතනම රැඳිලා තියෙනවා. එහෙන් එන දැන් ඇක්ෂන් අපි දැක්කේ තංගබලෙන් එන. ඒ හොටන් තන්නෙන් එන. ඒවත් එක්ක මෙතන පීඩනයක් ඇති කරන්නේ. ඒතර අර වලාකුළු එළියට ආවන් නැතලි. ඒක හේමම තමයි. වලාකුළු එළියට යන්නේ මෙතනින්. මෙතනින්. ඒතර මේක ඇත්තටම මේ මෙතන තියෙන වටිනාකම තීරෙන්නේ නැහැ කාටවත්. මෙතන මේ ඌව මුඛියවතයි. අපත් දෙන්න පේන්නේ මණිකරම දකුණු අර්ධය. මෙතනට මොකද පේන්නේ? මේ පාරේ. එතකොට දැන් ඇත්තටම මෙතන ඉඳන් බැලුවොත් පේන මේ පේන්නේ සම්පූර්ණ හොඳ පිය දවසක නම් හම්බන්තොට ටවර් එක පේනවා. ඒ වගේම මුහුද පේනවා. ඉතින් ඇත්තට මේ ඉදිකිරීම් විස්තර තිබිලා නැහැ. නමුත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මේ තැන දකුණු ආසියාවේ තිබිච්ච ලස්සනම තැනක් කියලා තමයි මෙහි හිටපු අර සුදු නිලධාරීන් ඒ දවස්වල කියන්නේ. මොකද ඌව බේසින් එකයි අතර වෙන්නේ මේ පාරේ. එතකොට දැන් මේ විද්‍යාවතේ මේ ඌව ද්‍රෝණිය එහෙම නැත්නම් මේ තංගමලේ මේ හරියේ කාලගුණය මෙතන විහාරගලින් ඉහට වෙනස්. ආහ්. එතන තංගමලේ රේල් මේ ක්‍රොසින් එකෙන් ඉහට වෙනස්. වෙනස්. ඒක හපුතලේ ටවුන් එකෙන් ඉහට වෙනස්. වෙනස්. මේ හැම දෙයක්ම වෙන්නේ මෙන්න මේ ඌව ද්‍රෝණිය. මේ ටිකේ තමයි. මේ ටිකේ තමයි වෙන්නේ. ඉතින් ඇත්තට මේකේ වටිනාකම ඉන්නේ ඇඩිෂන් බංගලාව ඔතන හැදුනේ හිමි. හැදුනේ හිමි. ඔව්. පරිලා ඇඩිෂන් බංගලාව ඔතන හැදුනේ නැත්නම් මේ කොච්චර හැදුනද දැන් ඇත්තට මේ ඉදිකිරීම් කරපු මේ හෝටල් වල මේ සංචාරක ව්‍යාපාරයේ දිලින්න කට්ටියවත් මේකේ තියෙන වටිනාකම දන්නේ නැහැ. දන්නේ නැහැ. එම දන ගන්නවා නම් ඇත්තටම මේකට වැඩිවත් වෙන්න ඕනේ ඔබතුමාලා නෙමෙයි රජයෙන් එහෙම නැත්නම් වැඩිවත් කළා නේ මේ මේ රාජ්‍ය මාධ්‍යයෙන් මේ කියන්නේ පොඩි අවධානයක් මිනිසුන්ට දෙන්න ඕනේ මොකද ඇත්තටම ඇඩිෂන් එක බැලුවා ඇත්තටම විනාඩි 2ක් 10ක් දැක කරා කියලා මේ තියෙන මේ හපුතලේ තියෙන වටිනාකම කෙනෙකුට පැහැදිලි වෙන්නේ නැහැ නෑ ඔව් දැන් ඔබතුමාට තේරෙනවා මේ ඌව මිටියාවත එහෙම නැත්නම් මේ ඌව බේසමේ තියෙන වටිනාකම ඔව් දැන් කීයේ ප්‍රේකින් වලාකුළු ඇවිල්ලා මෙතන වෙන පීඩනයේ හින්දා කාලගුණය වෙනස් වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි. මොකද මේ අවස්ථාව අපිට ලබා දුන්නේ ගැන මොකද අපි දෙන්න හැමදාම අලකරේ නෝ හැමදාම මේ පාරේ යනවා. අපි මේ ඇත්තට ෆාම් එකට ඉදුල් ආහාර ගේන්න යන්නේ. යනකොට මේ හැමදාම මේ ඌව මිටියාව ගැන කතා කරනවා. නමුත් ඉතින් මේ කතා කිරීමේ ප්‍රතිඵලයක් තමයි ඔබතුමාට අපිට හම්බුනේ. නමුත් අපි ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ මේ ඉන්න සංචාරකයන්ට මේ අපිට වෙන සංචාරකයන්ට මේ අවස්ථාව ලබා දී මේ මෙතන වටිනාකම මෙතන ලබා දුන්න සර් තෝමස් විලියස්ට සර් තෝමස් ලිප්ටන්ට ඒ වගේම අද ඇඩිෂන් බංගලාව පරිපාලනය කරන කතරගම සභාවේ ශාන්ත බින්දගාන එකයි පියතුමන්ලට මොකද මේ පියතුමන්ලා හින්දා තමයි මේ කෞතුකාගාරය තුලින් හරි එමුණ තැදැත් ඇවිල්ලා ඉන්න ගෙස්ලට හරි යම් තාක් දුරට මේ රටේ තියෙන මේ සංවේදී පද්ධතිය ගැන මේ දැනුමක් යන්නේ ඇත්තට මේක මීට වඩා ක්‍රමවත් වෙයි ඔබතුමා වගේ ඔබතුමා ඔය කරන සේවයේ රාජ්‍ය මේ නාලිකාවකින් හරි එහෙම නැත්නම් සංචාරක මණ්ඩලෙන් හරි එහෙම නැත්නම් මේ ඌව ප්‍රදේශයේ සංචාරක මණ්ඩලෙන් හරි වෙනවා නම් මේ රටට මේ තියෙන මේ පද්ධතිය ගැන අවධානයක් යනවා නම් මීට වඩා සංචාරක ප්‍රමාණයක් අපේ මේ කබුදලේ ප්‍රදේශයට එයි. මේ බංගලාවින්ද මෙතන මේ ස්වභාවික පරිසරයට කිසිම හානියක් වුණේ නැහැ. මොකද තෝමස් විලියම්ස් මහත්තයා මේ නිර්මාණය කෙරේ ස්ථානික සභාදාමත් එක්ක බැඳිලා සෑහෙන කාලයක් අධ්‍යයනය කරලා මේ හරිය තනිකරදී පොඩි පතන අර උඩගස් පසු කාලේ හැදිච්ච ඒවා අද අපි අවුරුදු 60කට විතර කලින් අවුරුදු 100කට එහා ඉතිහාසයක් තියෙනවා තනිකරම තෝමස් විලියම්ස් මහත්තයා සභාදාමත් එක්ක බැඳිලා තමයි මේ නිර්මාණය කරේ ඇතුළු ඔයාලා ගොඩක් අද වාසනාවන්ත උනා ඇඩිසන් බංගලාවේ සාමාන්‍ය කෙනෙක්ට බලන්න බැරි දේවල් බලාගන්න මුංගේ වර්ග මොකද රිච් මෑන් මෙයාලගේ වර්ගය මොකද්ද ඇඩිසන් බංගලා විශේෂත්වයක් තමයි මෙහි හදනවා අතෙම්ම
කිසිම රසකාරකයක් නැතුව ස්වභාවිකවම ඔයාලට මෙතනින් මිලදී ගන්න පුළුවන්. මෙහි ආවම ලොකු ගණන් නැහැ. අපි කලින් පෙන්නුවා මෙහි ෂොප් එක. මෙහි හදනවත් නැවුම් පිරිසුදු පළතුරු වලින් ජෑම් වර්ග කෝඩියල් වයින් වර්ග එතකොට තක්කාලි සෝස් මේ හැමදේම හදනවා. අපිට බය නැතුන් ඒවා පාවිච්චි කරන්න පුළුවන් මොකද කිසිම රසකාරකයක් නැතිව මෙහෙම හදන සමහර පළතුරු මෙහෙම ගන්න සමහර සපය ගන්නවා ඒ හදන ස්වභාවික විදිහට නැවුම් විදිහට තියෙන ඔයාලට මේ පේන ජෑම් එක මේ ෂොප් එක අරනකොට හදපු ජෑම් එක කියන්නේ 1983 හදලා තින්නේ අදටත් හොඳට තියෙනවා මන්දන් ඉන්නේ ඇඩිසන් බංගලෝ එකේ රූම් එක. ඇත්තට මේක මේ මෑත කාලේ තමයි සංචාරකයන්ට නවාතැන් පහසුකම් ගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. එතකොට ස්ටීවන් කියලා මහත්තයෙක් ඉන්නේ. එයා තමයි මේක බලාගන්නේ. එයාගෙන් ඕන විස්තරයක් ගන්න පුළුවන්. එතකොට ඇත්තට මේක හෝටලයක් නෙවෙයි. හෝටලෙකින් බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මේක ඇවිල්ලා තාපසාරාමයක්. ඉතින් මේ තාපසාරාමයට ගැලපෙන නීති රීති නේමට අනුගත වෙන්න වෙනවා අපිට. එතකොට එක්කෙනෙක්ට රුපියල් 5000ක් වෙනවා. එක්කෙනෙක්ට රුපියල් 5000ක් වෙනවා. පොඩි කෙනෙක්ට 2500යි. එන්න සතියකට හෝ දෙකකට කලින් අපි වෙන් කිරීමක් කරව ගන්න ඕන. ඇඩිසන් බංගලෝගේ නම්බර් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දානවා. එතන කතා කරලා විස්තර ගන්න පුළුවන්. ඇත්තටම ඇඩිසන් බංගලෝ එකේ සුන්දරත්වය විඳින්න නම් මෙහි ඇවිල්ලා නවතින්න ඕන. මොකද මම ඒ අද්දකින් මමත් ගත්තා. ඉතින් ඒ හින්දා මම කියන්නේ මෙහි එනවා නම් මේ සුන්දරත්වය විඳින්න එනවා නම් මෙහි නවතින්න ඕන. මෙතන ඇත්තටම බංගලෝ එකක් විතර නෙවෙයි ගොඩක් දේවල් තියෙනවා. මේ ඉතිහාසය සාමාන්‍ය සංචාරක විදිහට આવත් අපිට බලන්න බැරි දේවල් මෙතන නැවතුනොත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් මම හැමෝටම ආරාධනා කරනවා ඇඩිසන් බංගලෝ එකේ ලස්සන සුන්දරත්වය මේ පරිසර සුන්දරත්වය විඳින්න ඇවිල්ලා මෙහි නවතින්න එක දවසක් ඉඳලා බලන්න පවුලයත් එක්ක ඉන්න පුළුවන්. කැම්බීමත් එක්කම රුපියල් 5000යි වැඩි හිටියට පොඩි එකෙක් ඉන්නම් 2500යි. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා එන්න ඇඩිසන් බංගලෝ එකට එන්න මේ සුන්දරත්වය විඳින්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. නිකම් වීඩියෝ එකක් කරගෙන යන්න වලත් එක්ක ඒකට ආපිලේ කට්ටිය වැඩි ඊටසම නැවත ආවා මේ කාමරයක් වෙන් කරගෙන මොකද ලස්සනයි මම ඉඳින් ලස්සන වලට නිදහසේ ඉඳින් ඉඳින් ඉන්න නිසා අද කවුරුත් නැ මේ මොහොතේ මම විතරම ඉන්නේ ඉතින් ඇත්තටම කියන්න ඕන මම නිකම් වීඩියෝ එකක් කරන්න ආපු මම මෙතන ඉතිහාසය මෙතන වැදගත්කම ගොඩක්ම දැනගත්තා ඇත්තටම නිකම් බංගලාවක් නෙවෙයි මේක ලොකු වැදගත්කමක් තියෙනවා මෙතන ඇත්තටම අඩු කාලයකදී වැඩිම දේශගුණික විපර්යාසයක් වෙන ස්ථානයක්. තෝමස් විලියම්ස් මහත්තයා මේ ගැන දැඩි කාලයක් අධ්‍යයනය කරලා ගොඩක් මේවා කරලා ලංකාවේ කන්ට්‍රැක්ට් කෙනෙක් කරන කෙනෙක්ට මේ තැන හදන්න දීලා මාරම තාක්ෂණයක් යොදාගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ඇඩිසන් බංගලාව ගැන නොදන්න දේවල් නොදක හැමෝටම නොදකින්න පුළුවන් දේවල් මොකද මේ ඇතුලේ හැමෝටම යන්න බෑ. මියුසියම් එකත් නැතින් විතර යන්න පුළුවන් නමුත් මේකේ මම හැම තැනම ගියා ඒ දේවල් ඔයාලට පෙන්නුවා ඉතින් හිතනවා මම වැදගත් වීඩියෝ එකක් ඔයාලට කරා මමත් වැදගත් දේවල් මෙතන ඉගෙන ගත්තා ඉතින් ඇවිදින්න යන්න බැරි අයට අපිත් එක්ක එකතුලා ඉන්න අපි පෙන්නන ඇවිදින්න යන්න ඕනි අයට යන්න පුළුවන් ලස්සන තැන් අපි පෙන්නන යමු ඇවිදින්න අපි ඉතින් අපිව subscribe කරන්න like කරන්න bell icon එක අනිවාර්යෙන් click කරලා තියන්න මොකද අපි අලුත් වීඩියෝ ආවම ඔයාලට බලන්න පුළුවන් ඉතින් අපිත් එක්ක එකතුලා ඉන්න හැමෝටම අපි ප්‍රාර්ථනා කරනවා දවසක් සුභානාගතයක් කියලා සතුටින් ඉන්න ලැබේවා කියලා ජීවිතය සතුටින් ඉන්න සමහර ලාඩ ගොඩක් දේවල් ඕනේ තියෙන පොඩි දේ ඇති සතුට හොයාගන්න එකයි තමයි වැදගත්. හැබැයි සමහර දේවල් වලට ලද දෙයින් සතුට වෙන්න තමයි තමන් ආස දේවල් ලබා ගන්න ඒ සඳහා කාලයක් මහන්සියක් යනවා. ඉතින් ඔයාලට දෙයක් කරන්න ඕන නම් තියෙන දේන් පටන් ගන්න. අපේ වීඩියෝ උනත් අපි මේ ෆෝන් එකකින් සෙල්ෆි ස්ටික් එකක් කරගෙන පටන් ගන්නව නෑ කියලා ඉන්නේ. නමුත් අපේ හීන තියෙනවා ඉස්සරහට ඒවට අපි යනවා. කැමරාවක් කරගෙන අවශ්‍ය අනන්‍ය සියල්ල අරගෙන හැබැයි ඒ
හැමදේම සපුරගෙන ඒ දේ කරන්න ගියොත් අපි පරාදනේ. ඉතින් තියෙන දේෙන් පටන් ගන්න එක තමයි අලුත් අවුරුද්ද මම ඔයාලට දෙන පණිවිඩය. තියෙන දේෙන් පටන් ගන්න අවශ්‍ය දේවල් ලැබෙවි මහන්සි වෙනවා නම් ඒ හිණිය වෙනුවෙන් වැඩ කරන්න. මේක තමයි අලුත් අවුරුද්ද මම ඔයාලට දෙන පණිවිඩය යමු යයි දෙන්න. ඉතින් හැමෝම අපිත් එක්ක එකතුලා ඉන්න ඉස්සරහටත් ඉතින් අපිත් එක්ක එකතුලා ඉන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වීඩියෝ එකේ අවසානයේදී. අපි ටිකක් වෙනස් එහෙනම් අපි අවසානයේදී තමයි ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම ලැබුවා වුණ වසර සුබ නව වසරක් වේවා සාමයේ සතුට පිළි. හැබැයි මේක සුබ කරගන්න වෙන්නේ අපිටම තමයි කවුරුත්.